අනුරාධපුර කිවිහෙන ප්‍රථම රාජ්‍ය වාසාවෙන් දරාගත්තේ ජීවිතයේ දස ප්‍රේක්ෂාවෙන් බලාය. ජීවිතයේ දුක සැපත් එකලස විඳ දරාගත හැකි සමබර හදවතක් ඇසතෝ තිබුණි. ඒත් අම්මාගේ මරණයෙන් පසු ඉනුත් පසු විමුක්තියකින් වෙන්නෝ පසු ඒ සම්බර්තාව හිම බිනී ගියේ. දැන් හදවත අලුතෙන් සංසුන් කරගත යුතුය. විසිරීගිය හදවතක් ඇසේ සංසුන් කර ගැනීම පහසු දෙයක් නොවේ. අපහසුයෙන් වුවත් දැන් ඒ කළ යුතුය. රෑ නවයට පමණ වාශය ඇඟ සෝදාගෙන සැහැල්ලු ඇඳුමක් දමාගෙන මිදුලට බැස්සාය. කොතරම් පහසින් ඉන්නට ගියද මහා අමුතු වෙනසක් ගතට දැනේ. දැන් ටික දවසකින්ද ඒ ගතිය දැන්නෝ වැඩිය. උදයා උකාර ගතිය හවස්සේදී පහව ගියත් මහා වෙහෙසකර ගතියක් ඇහැට දැනේ. සමහර මාසවලදී මාසික වේදනා දිනවලදී තරමක කරකැවිල්ලක් හැදුනද ඒ මේ තරම් නොවේ. යුවතියගේ මාසික වේදනා ඇති වෙන දවස් පැන දැන් සති දෙකකටත් ආසන්නේ. එහෙමෝයේ ඇයිදයි වාශා සිතුවාය. සමහරට මේ කලන්ත ගතිය එන්නේ හේට අනිද්දා ඒ වන්නට ඇති නිසා විය යුතුය. අණ්ඩාදුපුර පරිසරයේ නිෂ්කලංකේ. රාත්‍රියට තවත් සෝදායකේ. වැවැත්තේ ළඟ නිසාදෝ වැවදසින් අතුපතර අතරින් රිංගා එන සුළඟ සීතලය. තැන තැන පිපුණු ඇට්ටේරියා මල්වල සුවඳ දරා ගන්නට බැරි තරම් වේ. වාශා නිදාසෙන් මිදුළු පුරා ඇවිදී කිසිවක් නොසිතාමය. ප්‍රියංව දාගෙන ඇඳාත් අම්මාත් කුස්සිය වුණ කරවල හොද්දක සුවඳ මෙහෙටත් එන තරම්ය. සුදුහාමිනි කරවල හොද්දට ලොකු අමු තක්කාලි ගිඩි තුනක් ළිඳ ළඟ පාත්ති වූ තක්කාලි ගස් වලින් කඩාගෙන ගියේ මේ දැන්ය. අමු තක්කාලි දැමූ විට කරවල හොද්ද රසයයි අම්මාද ඒ දවස්වල කී අයුරු වාශාට මතකය. වත්තේ ටික වෙලාවක් ඇවිදිද්දී වාශාට මහන්සියක් දැනුනේ. ඇයට සිතාගන්න බැරි මේ ගතට දැන්නේ අමුතු කොමද්ද කියායි. කාමරෙට නොගොස් ඇය කුස්සියට ගියේ පාළුවට. තුන්දෙනාම කුස්සිය කතා වේ. එන්න පුතේ. ප්‍රියන් වදාගෙන නැන්දා වාශාට කතා කළාය. නැන්දාගේ කරවල හොද්දේ සුවඳ මිදුලටත් එනවා. වාශා කටපුරා කීවාය. මං හදන කෑම රහවෙන්න ගෙදරට කවුරු හරි එන්න ඕන. ප්‍රියන් වදා උන්නේ කරවිල සම්බෝලට කරවිල බඳෙමිනි. මං ඕක බඳින්නම් කෙල්ලේ. වාශා තෙල් හැඳ ගන්නට ගියාය. උඹ ඉඳගෙන ඉඳපන් කෙල්ලේ. නැන්ද දන්නේ අපේ වාශාගේ ඉවිල්ල. දවසක අපි කියලා උයාගමු. දානෙට උයනවා. ආයේ නාලෙන් නැන්දම තමා. වාශා අසරණ පාටට සිනාසුනාය. දෙන්න නැන්දේ මං පොල් ටික අඹරන්නම්. ගල්ට දමා තිබෝ කොස් මැල්ලුමේ පහේ පොල් මිශ්‍රණය අඹරන්නට යද්දී වාශා ගල්ලාගෙන් ඉඳගත්තාය. එහෙම ඉඳගනිද්දීත් යටිබඩ කොරවි ගියක් වැනි හැඟීමක් ඇට දැන්නේ. මේ වෙනසේ හේතුව කුමක්ද? වාශා පහේ පොල් ටික අඹරමින් සිතුවාය. ගතර දැනෙන්නේ හදවතර දැනෙන්නේ කිඩිත්තු ගතියමයි වාශා නිකමට හිතුවාය. ජීවිතය වැන්නේ ලෝකාන්තයේ ආගාධය වැනි ආගාධයකට. ඒ අහිමිීමේ වේදනාවෙන් හදවත පමනන්නවා. ශරීරයේ ඇටමිදුළු පවා මිරිකි කකියතේ වාශාට සිතුනි. කොස්මැල්ලුමට දමන්නට පොඩි නැන්ද එදු පහේ පොල් මිශ්‍රණයෙන් එන්නේ පුදුමාකාර සුවඳකි. ඉස්සරහම මේ පහේ පොල් මිශ්‍රණය දමා අමු ගස්ලොපු මැල්ලුම් හදන අයුරු වාශාට සීවිය. අම්මයකට ගැළපෙන ලෙස හදන්නේ කට්ටා කරවල කටු ඔද්දකි. වර්ෂා පහේ පොල් මිශ්‍රණය ගලේම එකතු කර එක මිටකට හැදුවාය. ඒ වෙද්දි පොඩි නැන්දා පහේ පොල් මිශ්‍රණය දමන්නට සාස්පානක්ද ලිප තබා එයට තෙල් කරපිංචස්ස අබදමා තෙම්පරාදු කර දමා තිබුණි. වර්ෂා බෑට පිපිලෙන්නට ගණිද්දිම් පහේ පොල් ටික දැම්මාය. දුව හොඳට අඹරලා පොඩි නැන්දා කී වර්ෂාද සිනහේ බරව බලාය. කෙල්ලගේ අම්මා ඉන්න දවසල සතියකට වතාවක් අපිටත් එක්කම උයනවා. එරත් අපේ පොඩි දුව එහෙ ගියොත් එන්නේ බත් මුලකුත් අරගෙන. ප්‍රියංවදාගේ අම්මා කීවාය. එක දවසක් ඇවිත් නොකා ගිහින් නාලි නැන්දා මාත් එක්ක කතා කළෙත් නැහැ. වැඳලා යාළු කරගත්තේ. දැස් තෙත්ව ගියද අම්මා පිළිමදේ මතකයේ සුන්දරය. අම්මා පිළිමදේ මතකයන් විමුක්ති පිළිමද මතකයන් හදවතට ගෙන එන්නේ දුකක්ම නොවේ. ආත්මානුකම්පාවත් සමග පොදි බැඳගත් මිහිරි වේදනාවකි. කුස්සිය ටික වෙලාවකින් නිදි වාශාට අර කලන්ත ගතිය යලිත් ආවේ. ඒ එන්නේ උගුරෙන් ඉහළට ඔක්කාරයක් එන්නක් බඳු හැඟීමන්ද සමගය. වර්ෂා කාමරයට පැමිණ ඇඳමත ඉඳගත්තාය. තමාට ලෙඩද්දු ගන්නම් හැදෙන්නට එපාය ඇය පැතුවාය. මේ ගෑනු දෙන්නා සමග ජීවිතේ පටන් ගන්නට සිටියේ අමාරුයිනි. ප්‍රියංගදා වාශා පිටපසම ආවාය. ප්‍රියංගදා පැමිණ වාශා ළඟම ඉඳගත්තේ කෙල්ලගේ අතක් දැල්ලාගෙන. එකපාර අමතක කරන්න බෑ කියලා මං දන්නවා. ටික ටික හරි. වාශා සිනාසුනේ අසරණ වේ.
අමතක කරනවට වඩා මතකෙම යා ඉන්න එක හිතට හොඳයි ප්‍රියා. මට ඒක දුකක් නෙමෙයි. ඒ තුඹ ඉන්නේ මැරිලා වගේනේ කෙල්ලේ. මටත් ඒක තේරුම් ගන්න බෑ ප්‍රියා. ඇඟට අමාරුයි. වැටිච්ච වැටිච්ච තැන ඉඳගෙන ඉන්න හිතෙන්නේ. ඇඟ ඇතුලේ ලෙඩක් නැත්නම් උඹ එහෙම ඉන්න කෙල්ලෙක් නෙමෙයිනේ. සමහරට උණ ගන්න එනවා ඇති. පරිසරය වෙනස් වුණානේ. වෙන්න ඇති. රෑට මං උඹට හොඳට සිද්ධාලේප ගාන්නම්. වාෂා දැඩි සිනහසකින් ප්‍රියංගදාගේ අතක් අල්ලා ගත්තාය. ඊටත් පසු සහෝදරයෙක් දැස බලන්නක් බඳුව ඇය දැස බැලුවාය. අපි දෙන්න කොච්චර පුංචි කාලේ ඉඳන් එකට ඉන්නවද නේද? මං හිතන්නේ පහ වසරේ වගේ ඉඳලා. ඔබ කවදාවත් මාත් එක්ක තරහ වෙලා නැහැ. දැන් අවුරුදු 15ක් විතර ඇතිනේ. ජීවිතේ කොච්චර දේවල් වුණාද? අදත් අපි දෙන්න එක ළඟට වෙලා ඒවා කතා කරනවා, අඬනවා. අපි අපිවම සනසා ගන්නවා. ප්‍රියංගදා වාෂාගේ උරේසට බර වූවාය. අපේ ජීවිතවල තව මොනවා වෙන්න තියෙනවද දන්නේ නැහැ නේද ප්‍රියා? මොනවා වුණත් මං උඹ ගාව උඹේ අක්කා වගේ ඉන්නවා. අපි පුදුනේ බඩවල් දෙකක බව ඇත්ත. ඒත් ඒ අම්මලා දෙන්නම අහිංසක දුප්පත් ගෑනු දෙන්නෙක්. ඔව් ප්‍රියා, මේ ජීවිතේ දරා ගන්න මට උඹ ලොකු ශක්තියක් වුණා. ඒකට මං හරියට ගරු කරනවා. හිතන්න එපා කෙල්ලේ, එන ප්‍රශ්නයක් ආවද අපිට නැති වෙන්න කියලා දෙයක් නැහැනේ. ඔව් මටත් නැහැ. වාර්ෂිකයේ වෙනස්ම කටහඬනි. ප්‍රියංගදා නැගිට්ටි කෙල්ලගේ මූණ දිඹගෙන පුංචි නංගි කෙනෙක් සිබගතාත් බඳු ආදරය ප්‍රියංගදාගේ හදවතේ ඇතිවිය. අලුත් ගෙබල කපන්නට ගත්තේ සෙන්සුරාද උදේ වරුවේ. ළඟ පන්සලේ හාමුදුරු හදා දුන් නැකතට අනුව අලුත් ගෙබල කපන්නට පළවෙනි පස්පීඩ කැපී ගෑනු තුන්දෙනාම අත ගසාය. පැණි තෝරපෙති තෝරබින් තඹුරු ගස් ඉදිරි යමෙන් අලුත් ගෙබල කැපෙද්දි වාෂාගේ මෙන්ම ප්‍රියංගදාගේ හිතට තුනි සතුටක් ගලා ආවේ. වාෂා කැපෙන අලුත් පස දෙස බලා උන්නේ ආශාවෙනි. මේ හදන වාහලයට බඩගින්නේ හරි සැනසිල්ල ඉන්න ලැබුණොත් ඇති නේද කෙල්ලේ? ගවමුඩින් ඇඳගුන් චීත රෙද්ද ගලවා යළි ඇඳ ගනමින් ප්‍රියංගදා කීවාය. දුකක් උනත් මේ වින්දා වගේ දුකක් වෙන එකක් නෑ ප්‍රියා. ප්‍රියංගදා වාෂාගේ මූණ දෙස බැලුවේ යමක් කියන්නට. ඇයි ප්‍රියා? මං උඹට දෙයක් කියන්නම හිටියේ. මොකද්ද ප්‍රියා? ප්‍රියංගදා වාෂාගේ උරපත් උඩින් අතක් තබා ගත්තාය. උඹ මේ ගේ හදන්න සල්ලි ටිකක් දුන්න නිසාම නෙමේ. මොනවද උඹ කියන්නේ? මේ හදන්නේ උඹෙත් ගේ කියලා හිතපන්. උඹ අපේ ගෙදරට ආව නෙමේ. අපි තුන්දෙනාම අලුත් ගෙදරකට ආවා. තුනී තෙතමනය සහිත වාෂා ප්‍රියංගදා දෙස බැලුවාය. කල නංගිල එකට වැටිලා ඉන්න කියේනි. මං එහෙම හිතන්නේ නෑ ප්‍රියා. වාෂා කියද්දී ප්‍රියංගදාගේ පපුව උණුයේ. කලාතුරකින් ගෑණීට පීටන උතුම් මිනිස්කම් කිල්ලට පීට ඇති බව ප්‍රියංගදා දනි. මේ මිනිස්කම් මෙහෙමම නාලලෙන්දට තිබ්බ අයයි අය සීකලාය. එකපාර ගඩොල් ටිකකින්ම බැඳගන්න ලැබිච්ච එක හොඳයි. වහල්ට තුන් ටික දාගත්තම හරි සැනසීමයි. එතකොට මේ ගී අපේනේ බං. වත්ති පොඩි වගාවකුත් දාමු. අර දොළපැත්තේ හොඳට එළවලු පාති ටිකක් දාගන්න පුළුවන්. මාමා කිව්වේ ඒ පැත්තෙන් ලිඳක් කපමු කියලා. අඩි ආයතක් කපද්දි වතුරේ කිව්වා. ගිහ හදන්නට ප්‍රියංගදාගේ මාමා 15ක පමණ සෙනගක් ගමෙන් එකතු කරගෙන උන්නේ. ඒ අතරින් කුලියක් ගත්තේ ප්‍රධාන බාසුන් වෙලා දෙතුන් දෙනෙක් පමණි. පුතේ, ඔතන කිරිබත් ටික තියන්න ලෑස්ති කළා නම්? කොහොම ගස්සේ වනේ ගල්තලා උඩට සුදු රෙදි කඩ දමා වාෂා පොඩි නැන්දාගේ අතින් කිරිබත් භාජනය ගත්තාය. වාෂා පාන්දරම නැගිට කිරිබත් හදන්නට පොඩි නැන්දාට පොල් ගෙඩි 6-7ක් ගා දුන්නාය. කිරිබතේ හැමෙන් ඇවිත් නේද පොඩි නැන්දේ? දුව පොල් ටික ගාලා දුන්නේ ලේසි වුණා. නැතුව අපේ සුදු හාමිනට කියලා අඩලයක්වත් ගා ගන්න බෑ. ලුණු මිරිස් දා තිබුණේ අලුත් කිරි හට්ටියකට. ඊට අමතරව හදාගන්නට පුළුවන් ඔය හාල්මැස්සන් කරවල බැඳුමක් පමණි. මදි වගේද දුවේ? පොඩි නැන්දා සද්දි වාෂා සිනාසුනාය. අපට නම් ඇති නැන්දේ නේද ප්‍රියා? ඔයාලගේ මාමගෙන් තමා බේරෙන්න බැරි. දැන් ඇවිත් අහයි කැවුම් හැදුවේ නැද්ද? මිරිස් මාළුවක් නැද්ද? දාහක් දේවල් සියල්ල කලේ හදිස්සියට. පොඩි නන්දාගෙන වාෂාට දුකුස් සිතුනේ. ඇයි පපෝ හොඳ අවංක ගැහණියකි. උදේට මෙහෙම දෙමු. අපි දවල් ටිකක් සරුවට හදමු. දවල්ට මං උයන්නම් නැන්දේ. නැන්ද ටිකක් විවේක ගන්න. වාෂා කිවි ආදරේනි. ඔව් පොඩි නැන්දේ, දවල්ට කෙල්ලයි මායි උයන්නම්. උයමුකෝ උයමුකෝ. මං ගංගුකුළු දෙන්නකුත් ගේන්න කිව්වා. සියල්ලන්ට බෙදා දුන්නේ වාෂා ප්‍රියංගදා අත්තේ.
ලොකුදුව කාමර දෙකක් ඇතිනේ නේද? කිරිබත් කමින් මාමා ඇසුවේ. හොඳටම ඇති මාමේ. අපිට නම් එකකුත් ඇතින් නේද වාෂා? වහලයි බිත්ති ටිකයි තිබ්බත් ඇති මාමේ. වාෂාද කීවාය. මං ඉන්නකල් මගේ කාටවත් එහෙම දුක් විඳින්න මං දෙන්නේ නැහැ. ඔව් එහෙම කියන්නේ අවංකම හදවතින් බව වාෂා දනි. ඒ අතින් තමාගේ නෑදෑයන් තමාට සැලකුවේ කෙසේද වාෂා රසීවිය. බිම දාගෙන ගැසූ පහරවල් තාම සූවේ නැත. මං තේ ටිකක් අරන් එන්නම්. ඔය දෙන්නත් කන්නකෝ. අම්මා යන දෙස ප්‍රියං අද මොතා බලා උන්නාය. අද යාට සතුට ඇති. පහුගිය දවසල මට රැට ඇහෙනව හොට හුරු හුර ඉන්නවා. ප්‍රියං අද කිවි දුක්බරව. මේ වයසේදී ජීවිතය පටන් ගන්න අපි හිතාදා ගත්තට අම්මලාට අමාරුයි ප්‍රියා. අපිත් හිතාදා ගත්තේ කොච්චර පස් කාලද නේද? සමහර දේවල් මතක් වෙද්දී තාමත් බඩපපුව පත්තු වෙනවා. මේව උනේ ඇත්ත ජීවිතයේද නැත්තම් ෆිල්ම් එකකද කියලාත් හිතෙනවා. අතහැරලා දාපන් කිරිපත් කැල්ලක් කමු. ප්ලාස්ටික් පිගාන උඩ නෙළුම් කොලේ තබා ප්‍රියංගද කිරිපත් කැලි දෙක තුනක් ඊට පෙදුවායේ.